විනය ක්‍රියාමාර්ග ගැතළු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන්න එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අද පැයකට ආසන්න කාලයක් රැස් වුණා. ලිමුද යවලා තියෙන්නේ අපි අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ඉවරලා වෙනත් පක්ෂවල නාම යෝජනා දුන්න හැමෝටම ලිපි යවලා තියෙන්නේ. ඒ වගේම අද ඉඳලා අනිකුත් පළාත් පාලන නියෝජිතයෝ සහ වෙනත් උදවිය තනතුරු දරන උදවිය වෙනත් පක්ෂවලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒගොල්ල සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට අද ඉඳලා ක්‍රියාත්මක කරන නීති අංශයයි විනය අංශයයි. කිතුල් ගහට නැගපිගත් අරමණන් කිව්වනේ. ඒ වගේ ඉතින් දැන් කෙලවිලා ඉවරයි. දැන් කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ඒගොල්ලන්ගේ අතේ තියෙනවා නම් බෝඩ් ලෑල්ල නම් අපි ගාව තියෙන්නේ. ඉතින් රැස් වෙලා ඉවරලා තීන්දුව අරගෙන UMP ක්‍රියාත්මක කරවන්න බෑ කො. ඔබතුමාගේ දැන් පක්ෂෙන් ඉවත් කරන්න කිව්වේ දැන් කොහොමද? ඉවත් කරලා නැහැ අත්හිටු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සමාජිකත්වය අත්හිටු වෙලා තියෙන්නේ. ඊට පස්සේ එකෙන් පස්සේ ඒගොල්ලන් ඩිසිප්ලින් ඉන්කුවයරි එකක් තියෙනවා. යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් එහෙනම් ඒ ඉන්කුවයරි එකෙන් පස්සේ තීරණයක් ගන්නවා ඒගොල්ලන්ගේ සමාජිකත්වයෙන් ඒගොල්ලන් මේ පක්ෂෙන් ඉදිරියට දාන්නේ. ජාතික සේවක සංගමේ ඉතින් හැම තැනම ඉතින් අපේ පාක්ෂිකයන්ට එක එක ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා. ඉතින් ඒව ඇවිල්ලා මෙතන සිරිකොතේ මූලස්ථානෙනේ මෙතනට ඇවිල්ලා තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. සමහර තැන්වල ඒගොල්ලන් උණුසුම් විදියට කතා වෙනවා. ඉතින් ඒ සාමාන්‍ය දෙයක් මේක දේශපාලන පාක්ෂික සාමාන්‍ය දෙයක් නේ. ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතින්ගේ ජාතික විධායක සභාව අද අතරමඟ නවතා දැමීමට සිදු වුණා. ඊට හේතු වූයේ රැස්වීමට සහභාගී වූ නියෝජිතින්ගෙන් මතුවූ විරෝධයයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල නියෝජිතින්ට ඇරයුම් කර තිබුණා. රැස්වීම පැවතුනේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික සේවක සංගමයේ සභාපති සහ පක්ෂයේ මහලේකම් අකිල විරාජ්කාරිය වසම් උපනායක රවි කරුණානායක සහ පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාරන මහත්වරුන්ද ඊට සහභාගී වුණා. මේ ඡන්දේ බලයට එන්නේ පක්ෂ බලයට තරණ කරන්නේ පක්ෂ දෙකයි. පොට්ටුවයි අපි. මට වරම ලැබුණේ 2015 අගෝස්තු මාසේ ආණ්ඩුවක් හදන්න ජාතික මට්ටමේ. ඊට පස්සේ අපි ජාතික මට්ටමේ ඡන්දකින් පැරදීලා නැහැ. අපි සහයෝගය දුන්නේ හංසයන් ආවේ අපේක්ෂකයාට ජනාධිපතිවරණේ. එක්සත් ජාතික පක්ෂේ දැන් තමයි ආපහු බලයට තරඟ කරන්නේ. අලියා ලකුණ හැටියට ඒ දිනන්න නම් අපි ගිය ජනාධිපතිවරණේ එක පාඩමක් ඉගන්නන්න ඕනේ. මොකද ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ අපේ පක්ෂයේ නියෝජනායක හිටපු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. අපිත් සහයෝගය දුන්නා. ඒත් මොකද සිදු වුනේ? අපිට ඡන්දේ දෙන කොටසක් මේ පැත්තට ගියා. මට එකක් වැටුණා. 2019 ගියේ පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිත් පරාජයට යනවා. ඒ පාරේ යන්න බෑ. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. මේ කාලෙට ඔබින විදියට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරමු කියලා මම කියන්න කැමතියි. අපි මෙතෙන්ට ඉන්නේ ඡන්දය කරන්නද ඡන්දය දිනන්නද? හා? කැයිලෙදි පක්ෂය කැයිලෙදි කොහොමද අපි ජය ගහන්නේ? හොඳයි අහුවේක 1977 වෙනකොට අපේ භාගයක් ගිහින් තිබුණා. ආපහු දිනන්න බෑ කිව්වා. දිනන්න බෑ කිව්වේ එකෙන් අපි 140කින් ආපහු ආවා. ඡන්දදායකින් තාම ඒක තීරණය කළා නෑ. ඒක තීරණය කළා අපි යන්න ඕනේ. අපි ඉදිරියට යන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව අවසන් වීමත් සමග වෘත්තීය සමිති නියෝජිතයින් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට වුණා. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සභාව සංසුන් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. අපි ඊට වඩා පුලි වැඩ කරගන්නවා. ඔයගොල්ලෝ නිහඬ වෙනවද?
එතන බොරුවට කෑ ගහලා සද්ද කරා කියලා ඉවරලා තේරවන්න. ආ ඉන්න. දැන් ඕගොල්ලෝ කිව්වා නායකතුමා කතා කරලා යවපොර කියලා. අර ඉඳගෝ දැන් කිව්වේ. දැන් ඉල්ලුවේ. එතන හැන්දෑවේ හතරට සාකච්ඡාවක් තියෙනවා. पशु एक्सजाति पक्षे वृत्तीय समिति लेखम पालित रंगे भंडार महताद एम स्थान पिटवगिया නැතර වෙද්දා දින දාගි කවි කර්මාරක හොලා හොලා මහින්දාට ගොට්ටල්ලල හොර කණ්ඩික වහගන්න නායකතුමා හිතන්නේ මේ සීල ගනන දිනන්න හැකේ කියලා දිනන්න කොහෙද 100ක පසුව එම පිරිසෙම පරිශ්‍රී පිහිටි ජාතික සේවක සංගම් කාර්යාලයේ වෙත ගියා අපට සජිත් එක්ක වෘත්තීය සමිතිය නියෝජිතින් පිරිස අද පස්වරුවේ සමග ජන බලවේගයේ කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. එහිදී ඔවුන් නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරෝධය පළ කළා. සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිරිස හමු වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළා. පසුව සමග ජන බලවේගයේ නියෝජිතින් පිරිසක්ද මෙම ස්ථානයට පැමිණියා. එතන ඒ ඉන්න ජාතික සේවක සංගමේ නායකයෝ 95ක් එතන පරිපාලනයට කැමති. රනිල් වික්‍රමසිංහ මහත්මය සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. මේ දකින්නකොට මිනිසුන්ට කේන්ති. ජාතික සේවක සංගමේ සුනේන්ද්‍ර සිල්ද අපිට කතා කරලා කියනවා සජිත් ප්‍රේමදාසට විරුද්ධව ඕගොල්ලෝ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්නලු. කියන්න ලැජ්ජයි මම වර්කින් කමිටි මෙම්බර් කෙනෙක්. 3000ක් සමාජික වෙනද මාව කෘත්‍යාධිකාරී මණ්ඩලය තෝරගෙන අයිඩෙන්ටිටි එකක් දුන්නා. අද වෙනකම් මාව කැඳවලා නැහැ. ඒ මොකද අපි මේක ඇත්ත කතා කරන හින්දා. අද මේ සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මමමත් සහභාගී නොවුණු මණ්ඩලය මේ නායකතුමාගේ යෝජනා ස්ථිරත්වයේ තුල මේ හදපු බලවේගය මේ හදපු සම්දාන මාව සම්දානයේ නායකයා කර නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා කර අගමැති අපේක්ෂකයා කර ඒ ඔක්කොටම අමතරව මට කිව්ව මහලේකම් වරයෙකුත් පත් කරගන්න කියලා පළවෙනි ප්‍රධානතම කාරණාව තමයි කවදාවත් තමුන්නාංශලාගේ කර පිටින් බලයට ඇවිල්ලා අපේ ප්‍රතිවාදීන් එක්ක ඩීල් ගහන්නේ නැහැ ඩීල් දේශපාලනේ නැහැ නමුත් කනගාටුවෙන් හෝ කියන්නට ඕන මට දින 30 35 කොයි වගේ පොඩි කාලයක් තිබුණේ මේක කරන්න මම හිතන්නේ එතනම තිබ්බ හොඳම ඩීල් එක ඒ ඩීල් එක තමයි අපේ අපේක්ෂකයා නම් කරන එක පුළුවන් තරම් පරක්කු කරා ඒක තමුන්නාසලා දන්නවා ඊට පස්සේ නම් කරයින් පස්සේ සිදුණු අර මරු ඩීල් ටික අමුතුවෙන් තමුන්නාසලාට කියන්න අවශ්‍ය නැහැ කොන්ද කෙලින් තියාගෙන මෙන්න අපේ දැක්ම මෙන්න අපේ වැඩපිළිවෙල මෙන්න අපි ආ යුතු ගමන එහෙම කියන්න මට කොන්ද පණ තියෙනවා එහෙම නැතුව මේ දවල්ට එකක් තමුන්නාසලාට කියලා රැට ගිහිල්ලා මේ වෙනත් භෝජන සංග්‍රහ ලබාගෙන අර මරු ඩීල් කියන සංස්කෘතිය අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔකුත් බල මට කියන්න. ඒක තමයි නායකත්වයේ කියන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ සිරිපත වගකීමක් මම බාර ගන්නවා.